දරුණනේ අපි විශේමද කතාකන දරුණේ ජයිවිපදදිි තාක්ෂණවේද විශේ ධරාවයටතේ දොලස්සනය එක හතරුණේක දෙවන කොටස දරුණය අප ඔබත්තයක්දක තු ලයින්නේ හොඳයි දරුණු අප ආරම් කරමු හතරවුණගේ දෙවන කොටස දරුණේ භූගත ජලය විශේෂෙන්ම ජයව්පද්ගතිවලදී ජලප ප්‍රබව ඒ එකකට අදාළ දරුණේඒ ඒම ඒකේ දෙවුණන කොටස ඔත්ක් අපෙන්ද සාකච්ඡා කර සිද්ධාත කොටස දපතේ අපි අද කතා කරන්නේ හතරවුණක දෙවන කොටස භූගත ජලය. යි අපි අමු දරුණ දිි ගට කියයන ොතික බල දරුණේ ූග ජලයන බලන්න බූගත ජලය යනු පෘතුවිය මතුපිටට යටී පෘේ තු පිටිස්තර දන පෘතිතුවයේ මතුපිස්තර සපේෂක මේ පෘතුවයේ මතුපිටට යට ඉති පෘතුවයේ මතු පිටිස්තර ගත දරුණේ පෘතුවිය මතුපිටිස්තරය ඉති පෘතුවියයේ මතුපිටිස්තරය දරුණන සපේසක පෘතුවිය මතු පිට මෙ ප්‍රතුවයේ මතුපිට යටින් හරි පෘතුවයේ මතුපිටට යටීම් පාම්ශු අවකාශ තුළ පස් අංශු අතල තියන අවකාශ තුළ හිස්තැන් තුළ පාම්සු අවකාශ තුළ පාශාන අතර පාශාන අතර ඒවගේම දරුවුණ කුහරහා පිපිරීම් අතර කුවරහා පිපිරීම් අතර පිරීතියන ජය තමයි දරුවුණේ භූගත ජලය කළකේ කරද ජනන භූගත ජය කෙල කියන ද පුුතේ බලන්න ගතජල කියන්නේ කවුද බලමි කවුද මේ කට්ටි කිය බූගත ජලයනු කොහෙද පෘතුවිය මතුපිටට යාටීන් කෙද පාම්සු අවකාශ පසීතියෙන් හිස්ට ඒවගේ පාශාන අතර ඒවගේ කුහර ඒගේ පිපිරීම් අතර පිරිලතින ජලයතම අදරුවුණේ පාම්සු ජය බූගත ජලය කිය ගන්්ෝ ෘතු වයේ ජල ගබඩාවර් පෘතු වයේ ජල සංචායකය වන්න මෙන්න මේ භූගත ජලය දරුණි ලෝකී පානය ජලය වශයෙන් වැඩිපුරුම භාවිතා කරන්න ග්‍රව්න් බෝට නැත්තම් ූගත ජල. අපි දන්නවා දීපතියේ පසට ජලය ලැබෙෙකු වර්ෂාපතරයින් එමන තන් ජල සම්පාදනය කරන්නවා. මේ පසට ලැබෙන ජලය අපි දන්නවා ඇතුළු කාන්දුවේනවා අපි කිෙනවා ඉන්ෆිල්ට්‍රේෂන් කියලා පසර ලැබුණු ජල අතුළු කාන්දුවෙනවා ඇතුළු කාන්දලා දරුවන පසේ තින අවකාශ හිස්තැන් මතුපිට පාන්ස ස්තරී තියන අවකාශ හිස්තැන් සම්පූර්න ජලෙන් පරවට පස ද පතය අප න පස ලන සම් ප යි කියල සොයි සැචු ඉඩ ෙලකි. ඉඩ පසපතිේ මේ වැඩිපුරතින ජලය පස්ස අන්සුව අතරින් පසේ ගැමරු ස්තර කරා වෑසීම සහ ගැමුරු වෑසීම සිද්ධල. මෙ මේ වෑසීම නැත්තං ගැමුරු වැෑසීම දපුතේ මවපාශානය දක්වා සිදුව වනු මව පා න ළ දක්වා සිද. මෙන මේ මව්පාානයේ අපාරගම්මි පාන ස්තරයක් දේ පති මේ අපාරගම්මි පාශාන ස්තරීෙන් එහාට ජලරියන් අවස්ථාවනය දරුවුණ ජලි තියෙන ඉඩ කඩා අඩුයි මේ අපාරගම්මි පාශාන ස්තරේ මත ඒ නිසා මේ පාශාන ස්තරීන තම් මව්පාශානය මත ඊ ඉහලින් තැපත්න ජනත ද පුත අපි ග්‍රන්්ඩ නැත් ම් බගත ජලෙක ලක ප රතුවේ ජල සංචායක ජල ගබඩාව ලෝක වැඩිපුරම පාන ජය වයෙන් භාවිත කර මේ භූග ජලය තින් ද තිම ගත ල හෙලට අවස්ථාවන් දට ල් පත් මගේ. ඒවාගේම ගීසර මගින් ගීසරයක්න පොළවවින් ඉහලට ජලය විදිෙන අවස්ථාවක් දරුවුණේ ල් පත් මගේ. ඒවවාගේ ලින්ග ලිං මගේින් දරුවන විශේෂෙන් පතිදන්න නොගැබර ලි ගැබර ලි න් යාන ල කෘෂල්ලිින් ලිම් මගින් අපි හල ලබාගන්න දරුවන මෙටමේ බූගත ජලය ්‍ර් ෝඩ් යි් නම් බලමු කොමද බූගත ජලය ර්ත යක්ක්ුම ආකාරය අනුව. දවිුත මතකඇදම් කියලන කොහෙද දරුණන්නේ ප තුව මතුපිට යටටන ත්තම් පෘතුවයේ මතුපිට යටටීන කොහද පාංශ අවකාශ පාංචු අවකාශ. තුළ ඒවගේම පාශාන අතර දරුවුණේ පාශාන අතර වගේම කුහර හා පිපිරීම් අතර පිරිල්ලතින ජලය අයිත් බලන්න බුගත ජලයකයන් බලන්න දරුවුණ කොහෙද පෘතුවයේ මතුපිටට යටීන් පෘතුවී මතුපිටට යටීන් යට ෘතුවිය තුපිට යයටින් අවකාශ තුල හිස්තැන්තුළ අ මොනවකාශද පාම්ශු අවකාශතුළ පාම්ශු අවකාශ තුළ වගේම පාංශාන අතර පාම්සු අවකාශ තුළ වගේම දුවපුතේ පාාන අර පාශාන අතරඒගේම කුහර නැත්තං කූස්තර මේ කුහර හා පිපිරීම් අතර පිරිලතින ජලයතමමා දරුවනී භූගත ජලය කළ කිය ග්‍රෞන්්ඩෝඩට කියරත්. හරි එනං. පාච අවකාශ තුළ පාම් පෘතුවයේ මතුපිටට යටින් පෘතුවයේ මතුපිටට යයටින් පාම්ශු අවකාශ තුළ පාශාන අතර කුවරහා කෞද. පිපිරීම් අතර පිල්ලතතිර ජලයයි ූගත ජලයකි ලගිය මේ භූගත ජලයේ ඉහල සීමාව අපි හඳුන්වනවා භූගත ජල ඉහලසීමාව අපි හඳුන්වනව දුවේ පුතේ භූගත ජලයේ ඉහල සීමාව අපි හඳුන්න්නටි කෞද පූජල මට්ටමන මෙන්න ගෝට ටේබල්ලි එක. හිනම්. හඳන්නවා ඒ සෑම තනකම එකහා සමානෝ පිහිටර නෑ. යි කව මේ ෝටේ බල්ල එක හැමතැනකම එකහා සමානෝ පිහිටරනය දරුවන. ම්. භූගත ජලයේ විශේෂයෙන්ම ජලදර උල්පත්තා ලිංවලට ජලේ සපීන ප්‍රභවේලිසක්‍රා කරනවා. මේ භූගත ජලයමගින් තමයි දරුවන විශේෂයෙන්ම ජලදරවලට ඒවගේ උල්පත්තා ලිංවලට ජලයේ සපීන ්‍ර විදිහයට කියක්ව වවා. ජලද අප ජලදර ගැදිට කතා කරනව දරුවන්නේ. හරි ජලදරයකින් පහසුවෙන් ජලදරයක් තුට ඉදි කරන්න ලඳකට ජලදරින් පහසුවෙන් ජලය සපේනවා. පාරගම්මි පාශානස්තරයක් විදියට අපට අපිට ප්‍රමාණවත් ජලයේ උපදවිය හැකි ප්‍රමානුවත් ජල ප්‍රමාණයක් කරඳවල අපියාගන්න පුළුවන් දර දරාගන්න පුළුවන්. පාරගම්මි පාශාන ස්තරයක් තමයි අපි ජලදරයක් කියලා කිය ජලදරකෙන අපි කතා කරන අදරුන්. හොඳ ජලදරයක් කිය මොකක්ද මොනවද ලදරවල ලක්ෂ කියෙනෙක අපි ඉදිරි දවත්තක් අඩ කතා කරන. එනම් දරුවුණේ මතක තියාගන්න මෙන්න මේ භූගත ජලය ජලදර කවද ජලදර ඒවගේම උල්පත් ඒවගේම ලිංවලට ජලී සපයන ප්‍රභවයේ විදියට ක්‍රියා කරන්නේ භූගත ජල ග්‍රවන්්ෝට හරි ඉම් හැඳින්මීම මහරි ගත ජලයේ ඉහල සීමාව බූජල මට්ටම වෝ ටේබල් එක කියලාපි කියන්නේ භූගත ජලයේ ඉහල සීමාව දරුවනේ භූගත ජලයේ ඉහල සීමාව අපි හඳුන්න්නනේ බූජල මටම බූජල මටමනනිතාං ෝට ටේබල් එක කියලා ට ේබල් එක කියලාිහඳු නිදරුවුණනේ ඒවගේම හැමතැනකම එකහා සමානව පිහිට නැහැ මේ ටේබල් එක එක සමානෝපීට නෑ හැමතැනකම් රට් ඒ වගේම මේ භූගත ජලයේ ද පති ජලදර උල්පත්තා ලිං වලට ජලේ සපේන ප්‍රභවේ විදිහයට ක්‍රියාකරන්නවා ජලය සපේන ප්‍රභවේ විදිහයට ක්‍රියාකරන්නු. යිට් පැහදිලි මහිතනොබට ඒ විශෂය කරුණු තමයි අපි පැහැදිලි කරගෙන යන්නන්නේ හොඳයි දොත ම. රයිට් බලන්න මේ භූගත ජලය පැවතිීම සොදා හිේතු වන ප්‍රධාන සාධක කිහිපයක් බලු. භූගත ජලයේ පවතින් ග්‍රෞන්් ට තියෙන්න. භූගත ජලය තියෙන්න හේතු සාධක වෙන කරනු බලමක් භූගත ජලය තියන පහැදිල පවතින්. ජල ඇතිවෙන් යිට් බ්ෝ යෙන් මේ භූගත ජලය පැවතිීම සොඳ හහිතු වන ප්‍රධාන සාධක කීපයක් බලමුදී පපති අපි භූගත ජලයේ පැවතිීම සොඳහහිතු වන ප්‍රධාන සාධක කීපයක් අප බලුම් කතාකල් ඔගුලුත් එක සාකච්චා කරන්න බලාපරෘත්තිෙන් එකක් පසේ කාන්දුවීමේ හැක කියාව අපි දන්නවා ජලයේ පසතුළට කාන්දුවනෝ ඇතුළු කාන්දුවෙනවා දැක්සාමාන්‍ය අපි කියන පොදවැසක් මදවැැස්සක්ගේ පහම අහස කලු කල්ලා හෙන් වහින්ට පටගන නොත් යාන්තන් හල ඒ වැස එක පාට හල තර හමල යි නේ ්‍යස් පොතිමින්වත් ව්‍යසන හැකිල. නේද රේදී අරගන වේලන්න දා ලතිබදවල් ගටරගෙන අපි ඉස් ල ලේස ලමයි සදදානමද දර ො වැස ක ත න්න පුළුවන් කිය ල ිො හිතග න්න වැැසන්න ලන් වැස න්න ලුවන් රමේ අපි සෙට් ල තින ඒ වගේ සෙපි වස් න රන්තින ඔබ. ඉතින්දපති බලන්න මහියෙන් එක පාටම් වෙහල ඩි පහක්වත් වහන්න පොලො ෙෙන්නවත් වැශසනය කෙන බයින දරනය මල නමුත් ඇත්තට පොලො තෙමෙනවා පොළො මතම පතිත වන ජලට මද දරු මේ වතුර අර වර්ෂාපන සීග්‍රතාවය ප්‍රමමාණුවත්තුන්නේ පස මතුප පිටින් ලාගනයන්න නේද. ඉනං අප දන්නවා ජ ප මතතු පි ලාාගනය පටර රොටුවක් කදල රුවක් කදර දාල දාන ප ජනලි ද ලගන්න දර පොඩිකාල පි කැමති බහොම සතුර වැස්ස වු දගලන්න වැස්ස න්න. අපි මේ පසමතුපිටින් ජය ගලාගෙන යනවා පසේ එත ස්තර හෝදග පස් ස්තර ගලවගන හෝදග යනවා පස මතුපිට පපදාව න අප පිදකල්තිීමන. එහම ින්න වේගෙන් හනිනකොට. ජලයේ පසතුලට කාන්දුවන සීග්‍රතාවයට වඩා වර්ෂාපන සීග්‍රාව ඩිය වනනාමතමතුර දුව ද පතති ජලේ පසමතුපිටින් ගලාාගෙන යන්නේ රනෝ මතුපිට පපදාව සිද්ධවී. ොමද පතති ල මතුපිට පපදාව සිද්ව. ලයේ පසතුරලට කාන්දුවන සීග්‍රතාවයට වඩා වනශාපතන සීග්‍රතාව අධික වුණාම. වැස්ස වීගගේ අධක වනකොට ද පපති ලයේ පසමතුපටින් ගලා ග . ඒ අතර තුළ ජලී පසතුළට කාන්ද වෙන. පසතු ජල කාන්ද න පිගන ඇතුළ කාන්දව වන තුළ න්ද ල පස අපිති කියනවා මතුපිට පස ස්ත්‍ර ති අව කාශ ජල පිරන හිස්ත අව කා ජලෙන් පිරින දුර තු ල තුන පිරනහම පස ල සම් ෘප ති න දරුවන පස ල ස ෘප ති යි ේ ඉ පසේ වැඩ පුර ති ල ති මොකද වෙන්නම. අංශුවතරින් තවදුරටත් වැසීම හා ගැබුරු වැෑස්සීම සිදයෙන මෙින්න මේ වැසීම මවපානය දක්වාම සිද්ධ වෙනවා කළුගල්ල ස්තරේ අපි කිව්වා මවපාශානය කෙනෙකෙන අපාරගම්ම පාශානස්තරයක් කළෙවදූබිදි මෙින්න මේ අපාරගම්ම පාශානස්තරේ දක්වාම මවපාශානයේ දක්වාම සිදියනුට අපේගෙනෙන මේ වැස්සීම ගැබුරු වැස්සීමෙන දි ්‍යස්සන ජලය දේ පපුති මවපාශානෙන් හිට යන්නන්නේ මවපාන තති ඉහලින් තැන්පත් වවා කළුගල් ස්තේතට ඉහෙලින් තැම්පත්නවා ඒතමයි ගත ජල ඒව දරුණ ජලදරවලට උල්පත්වොලට වගේම අපි දනවා ලිංවලට ප්‍රභවයක් වෙන්නේ මෙන්න මේ භූගත ජලය ද පති ඔබට මනාව පැහැදිල ඔබට මනාව බෝධ කරගන්න කුළල එනම් අපි දැන්ක කරන්න න්න ද පති මෙන්න මේ භූගත ජලයේ පැවතීම සදා හේතුන් භූගත ජලය පැවතිීම සඳ හේතුවන අපි ප්‍රධාන සාධක කිහිපයක් ගැන කතා කරන්න එකක් පසේ කාන්දුවීමේ හැකියාව. එහනං යම් කිසි පසක කාන්දුවීමේ හැකියාව වැඩි නම් වැඩි ජල ප්‍රමාණයක් පසතුළට ගමන් කරලා තැම්පත්වීම සිද්ධ වෙනවා. එ කාන්දුවීම හොඳ පසක කාන්දුවම ත්‍යයන් තියරන මනාපා ශුවයිනයක් සහිත වන්නුවන දරුවනි. සිදුරු සහිත සවිවර. ඒවාගේ පාරගම්මිතාවයක් පසේ තියන්න නම් දරුවුණේ මේ ජලේ පසතුට හොඳින් කාන්දුවන්නනම් කාන්දුවීම සිග්‍රතාවේ වැඩිවෙඩ නම් මේ පස විවර සහිත සිදුරු සහිත අවකාශ සහිත වන්න ඕන දරුණේ පාරගම්මිතාවයක් තියෙන් ඕනේ මේ සුඳහා මනා විිය්හයක් සහිත පසක් දායක වෙන වදිය පොති එනම් මතකතියාගන්න පසේ කාන්දුවීමේ හැකියාව වැඩිනම් පසේ කාන්දුවීම හැකියාව වැඩිනම් මේ ැනෙ පසතුරින් ජලය පසතුළ ජලය කාන්දුව වන වන හොද. පසේ කාණන්දුවීමේ හැකයාාව වැඩිනම් දුවේ පපතතිේ අපිදන්නවා වැඩි ජල ප්‍රමාණයක් පසතුළට ගමන් කරලා තැන්පත්වීම සිදුවනු වැඩිජල ප්‍රමාණයක් පසතුරට ගන් කල්ලා තැන්පත්වීම සිදදුන දයිපපුති එනම් භූගත ජලයේ පැවතිීම සොඳ හේතුන ප්‍රධාන සාධකයක් තමයි පසේ කාණදුවීමේ හැකියාව. මොකදද පසේ කාන්දුවීමේ හැකියාව මේ භූගත ජලයේ පැවතිීම සදා හේතුවන ප්‍රාන සාධ කොලින් එකක් විදිට ප්‍රිගාන්න පුළුවන් හරි අපි නො තවත්ත අයි බලන්න. අවත්ත එක්නෙක් තමයි පංසු සවිවරථාවය. පසේ අව මුළපරිමාවටදරන අනුපාතයේ ප්‍රතිශතය කෙලාපි පාන්සු ෞතික ලක්‍ෂණයටතයේ පාන්සු සවිවරතාවය ගැන කතා කරා. අවකාශ කලාාපේ පරිමාව බෙදීම පසේ මුළුපරිමාවවාරයක් සීිය. පසේ අවකාශ කනාාපේ පරිමාවට අයිති වන අදරුවනේ පසේ වායු පරිමාවසාහ පසේ ජලපරිමාව. පසේ මුළුපරිමාවට අයිතිව වන අදරුණේ, ව ෝටල් වලුම් එකට අයිතිවෙන්නේ ගනද්‍රවියන්ගේ පරිමාවඒවගේම වායෝන්ගේ පරිමාවසාහ පසේ ජලපරිමාවටෝටල් වලියුම් එක සමානයි ව සොල වලම් එකෝ වලියුම් එකඒ වලුම් එක මුළු පරිමාවට අයිතිවෙන්නේ ද අවකාශ කලාපේ පරිමාවට අයිති වෙනයාගගේෙන් කව්ද එනම් මේකතමා මුළු පරිමාව පසේ මුළු පරිමාව බලන්නක ටෝටල් ලොලියුම් එක බලන්න. වs දන දැන වE සොලඩ වලියුම් එක ගන ද්‍රවියන්ගේ පරිමාව දැනෝට වලියුම් ද්‍රව පරිමාව දන ඒවොලියුම් වාියුම්ගේ පරිමාව මෙන්නම තුන් දෙනගේ එකකතුව තම ටෝටල් ලොලියුම්ම කෙල කියන්න. එනම් පසේ සවිවරත්ථාව කියන්න දිය පති. සවිවරතාවේ කියන දියපුති අපි දන්නවා ර් සවිවරතාව සමානයි අවකාශ කලාපී පරිමාව බෙදීම පසහි මුළ පරිම මුළු පරිමාව වාරයක් සීය ර් එනං සවිවරතාව කියන්නේ අවකාශ කලාපේ මුළු පරිමාවෙන් කොච්ච ප්‍රමාණයක් අවකාශ කලාපේ පරිමාව තියෙනවාඩි කෙනෙකේ අනුපාතයේ ප්‍රතිශතය. එන එහනම් අපි අෆ් සවිවරථාවක යන්නේ පසේ අවකාශ කලාපේ පරිමාව පසේ මුළු පරිමාවට දරණ අනුපාතයේ ප්‍රති්චති. එනං අවකාශ කලාපේ පරිමාවට අයිතියෙන්නේෙ පුතේ, අවකාශ කලාපේ පරිමාවට යිතියෙ කවද. අවකාශ කලාපේ පරිමාවට් අයිතිවෙන්නේ අපි දන්නවා වායෝන්ගේ පරිමාව දන්න පසේ ද්‍රව පරිමා අවකාශ කලාපේ පරිමාවට අයිතිවෙන්නේ වජ එ ගේෑස්ොලියුම් එකයි වෝට වලියුම් එකයි එනම් මේ අවකාශ තුළ ඇඳලන්න වාතය සහ ජලය එනම් බලන්න අපිට පසෙහි අවකාශ පරිමාව බලන්න අපට රයිට් බලමදරුණන සවිවරතාව ගත්තාම පස් අම්ශෝල හැඩේ හා ඒවා ඇසිරී ඇති ආකාරය මත, පසෙහි අවකාශ පරිමාව වෙනස්තිනවා. පස් අම්ශෝල හඩේ පසෙහි වවිය්හේ මේ පස් අම්ශෝල හැඩේ වගේම දිය පුතේ මේ පස් සංසු ඇහෙරලතියෙන ආකාරය මත පසෙහි අවකාශ පරිමාව වෙනස්තිනවා කනිකාමය වියූහේ අවිිදන තනි අම්ශවාකාරව්ුව, කනිකාමය විය්හ නදයි පුතති අ අපිදාන්නන තනි අම්ශවා ආකාරව් ්ියාකාර තන් කෝනාකාර ප්‍රිස්්මාකාර ඒවගේ තැටියආකාර ස්තම්භාකාර නදපුති මේ වගේ හැඩිය මේ විව්හවල හැඩේ අනුවත් පති විශේෂයෙන්ම මේ අම්ශුවල හැඩ හා මේවා ඇසිරි ලතියෙන ආකාරය මත පසහි අවකාශය පරිමාව වෙනස්සනෝ ඒනම් අපිට කියන්න පුළුවන් එකම හැඩේ සහ ප්‍රමාණයේ පස් අම්ශුවර්ගය ඇතිවිට වැඩි පස් අම්සු පරිමාවක් ලැබෙනවා. තනි අංශු ආකාර. තියට කනිකාම හ ඒවාගේ තනි අම්ශවා කාර කනිකාම ඒ තනි අම්ශවා කාර විදියට ර් අපි මෙන්න මෙයා කාරයට එකම හැඩේ සහ එකම ප්‍රමාණේ පස්වන්සු අර්ගයක් තියෙනවා නං එතකොට වැඩි පස් අම්සු පරිමාවක් ලැබෙන අතර විවිධ ප්‍රමාණයේ විවිධ පස්සංසු තියෙනකොට ඇතිවන අවකාශ ප්‍රමාණයේ අඩුයි විවිධ බලන්න විවිධ පස් අම්සු පවතිනකොට විධ තියෙනකොට ඇතිවන අවකාශ පරිමාව අඩු එකම ප්‍රමාණයේ එකම ප්‍රමාණයේ සහ එකම හැඩයි පස්සංසුවර්ග තියෙනකොට අරබලන්නකො එතන වැඩි පස් අම්ශු පරිමාවක් තියෙනවා ඒවාගේම විධ ප්‍රමාණයේ පස් අම්සු තියෙනකොට දරුවන විබලන්න ්බලන්න විවිධ ප්‍රමාණයේ පස් අම්සුතියනකොට විවිධ ප්‍රමාණයේ පස් අංසුතියනකොට මෙන්න මේ ආකාරයට බලන්න දීපති අපිට කියන්න පුළුවන් මේ බලන්න පතේ හරයි් එතවට විවිධ ප්‍රමාණයේ විධ පස් අම්සු තියනකොට ඇතිවන අවකාශ පරිමාව අඩුව නිපුතිය අතයන්ට වඩා මෙතන ඇතිවන අවකාශ පරිමාව අඩු ඒ පස් අම්ශ අතරතියෙන් ඒ නම් අපිට ඒ අනුව පාම්සු සවිවරථාවේ වැදගත්වයෙනවා ඒකයන්නේ පස් අන්සුවල හැඩය සහ ඒ පස් අංසු ඇසිරල්ල තියෙන ආකාරය මත පසේ අවකාශ පරිමාව වෙනශ්‍යනපුතියේ එහිනං. එකම හැඩඒ ප්‍රමාණේ පස් අංසු අර්ගතියනකොට වැඩි පස් අන්සු පරිමාවක් මෙන්න පලවිෙන රූපය ඒවාගේ ම විධ පස් අන්සු පවත්තිනොකට අවකාශ පරිමාව අඩුුවීමන්න දෙවනි රූපිය. ඒ අනුව පාසු. අවකාශ ප්‍රමාණය සවිවරථාවේ වෙනස් අදදුපති සවිරතාව වවිෙනස්සෙනවා හරි ඒවාගේම අපිට කියන්න පුළ මේ වලන් දරුවනේ හයි් හරි පොළවට පතිතවන ජලප්‍රමාණයේ වරුෂාවත් මේ භූගත ජලය පැවතිීම කෙරෙහි වැදගත්තෙන අනිවාරය අපි දන්නවා වර්ෂාව කෙරීම අපිදන්නක් විසරන පුන නාරෝපනය ගත්තුත් ප්‍රධාන වශයෙන් මේ වර්ශාව මගේින් අපිදන්නවා මේ අපි දන්නවා භූගත ජල බූගතවීම ම් පුනරෝපනීම සොඳ ප්‍රධාන වශයෙන් බලපන දුවුණන. ඒන. පොලොවට පතිත වන ජලප්‍රමාණය වර්ෂාව ප්‍රධාන වශයෙන්ම අපිටි කියන්න පුළුවන්. පොවට පතිතවන ජල ප්‍රමාණයේ ජල සම්පාධනය හෝ වර්ෂණයමත තීරණය වේ අන්න්න බලන්නකු. පොලවට එක්ො ජල සම්පාදනය අපි දන්නවා. ර්ශාපතනයේ මගින් නැත්තං වර්ශනය මගින් රයිට් වර්ෂාපතනයේ වර්ෂණ ක්‍රමය තම වවී ලංකාවට බල පැවැත්වෙන වර්ෂාපතනයේ වර්ෂාපතනය මගින් එහම ඇත්තං අපි දන්නවා ජල සම්පාදනය මගින් තමයි පසට ජලය ලැබින්. ඉතින් ප්‍රධාන වසයෙන්ම දුව පුතේ පොළොුවට පතිතවන ජලප්‍රමාණයේ ප්‍රධාන වසයෙන්ම පොළොට ජලය පතිතවන ප්‍රධාන කරවේදයක් විදිට වර්ෂාව හඳුන්න පුළුව. එනම් පොවට පතිතවන ජල ප්‍රමාණය එක්ක ජල සම්පාදනය එහමනත්තං වර්ෂන තයි දුවේපපුතේ තීරණය වෙෙන් නම් භූගත ජලයේ විධාකාරක්‍රමයනින් පොවට එක්රැස් වෙලා තියෙනවා. භූගත ජලයේ විධාකාරකමගින් විධමානව ක්‍රාකාරමගින් මගින් යිට් ඒවගේම වර්ෂාපන මගින් එවැනි විධක්‍රා මගින් භූගත ජල පොළොට එකතුවෙලා තියන දරුවන. එනම්. භූගත ජලයේ විධ ක්‍රමවලින් පොළොවට එක්ස් වී ඇත. ජලදර නැත්තන් ජල සංචාය කළේ සහඳුන්වන්නේ මෙන්න මේමවා පපුතියේේ ජලදර නැත්තන් ජල සංචායක විදියට හඳුන්වන්නේ මෙන්න මේවා යිට ඉදිරියට. ජලදරයක් කියන්නේ කවුද කියලා කියම අපම ජලදරකට ලියාගම කට්ටියම ආගන ඉන්න පොති ආගනිවරල බලමු අප අන්මට ලියාගන්න පුළුවන්ඉ පස්සේ ජලදරයක් කියන්නේ මේ බලන්න ජලදරයක් කියලා කියන්නේ ජලය රඳවා ගැනීමට මෙන්ම අවශ්‍ය අවස්ථාවලදී ජලයේ ඉවත් කිරීමට හැකියාවක් පවතින කොහේද පෘතු වී අභ්‍යන්තරයේ ජලය එක් රැස්සූ ස්ථානයක් අන්න බලන්න ලදරේකට හොඳම නිර්වචනයක් ර්ථ දැක්වීමක් දීලතිෙනවා බලන්නකෝ වඩාත් හොඳ වඩාත්ම ගැපෙන අර්ථ දැක්වීමක් හැඳින්මීමක් ජලදරක දීලතිනවා කෞ්ද ජලදරයක් කියන්න කියලා බලන්න කෞද ජලදරයක් ැනු ජලය රඳවා ගැනීම ජලදරේකට හැකියාමතිනවා අදුවේ පුතේ ජලදරයේ තුළ ජලයේ රඳවලතියාගත් ජලය රඳවා ගැනීම මෙන්ම අවශ්‍ය අවස්ථාවලිදී ජලය ඉවත් කර ගැනීමට හැකියාවක් තියෙනවා. ලයේ රඳවා ගැනීමට මෙන් මදියපුතේ අවශ්‍ය අවස්ථාවලදී. ජලදරයෙන් ජලය ඉවත් කර ගැනීමට හැකියාවක් තියනො දවිය පපුතේ එහෙනනං ජලයේ රඳවා තබා ගැනීමට වගේ මදදියේ පතේ අවශ්‍ය අවස්ථාවලදී. ජලය ඉවත් කර ගැනීමට හැකියාවක් තියෙන කොහෙද අයා ඉන්න තැන බලන්න පෘතුවිය අභ්‍යන්තරයේ එයා ඉන්නේ පෘතුවිය අභ්‍යම්තරේ කොහෙද පෘතුවිය අභ්‍යන්තරයේ දිය පතේ. ජලය එක් රැස්සූ ස්ථානයක් ජලදරයක් කියලා කියන්න පුළා. ජලයේ ක්‍රැස්වුන ස්ථානයක් ජලදරයක් කියල කියන්න පුළ. ප්‍රමාත්ජල ප්‍රමාණවත් ජල ප්‍රමාණයක් දරාසිටින හැකියාවක් තියෙන අවශ්‍ය විටද ජලය ඉවත් කර ගැනීමට හැකියාව තියෙන. පෘතු වී අභ්‍යන්තරයේ පිහිි පෘතු වී අභ්‍යන්තරයේ පිහිට ජලය එක් ්‍රැස්සූ ස්ථානයක් අපිට සරලෝම ජලදරයක් කියලා කියන්න පුළුවන් දිය පති එන බලන්නදවිය පති. ප්‍රමාණවත් ජල ප්‍රමාණයක් දරාසිටින හා. ප්‍රමාණවත් ජල ප්‍රමාණයක් දරා සිටින හා ර් උපදවිය හැකි බූනිර්මාණයක් බලන්නක තවත් නිර්වචන දෙනවා හැඳින්වීම ජලදරේ හැඳින්ීමට තවත් දේවල්ල අපිට ලන්න පුළුවන් කවුද එයා පුළහන් ප්‍රමානවත් ජල ප්‍රමාණයක් දරා සිටින වගේම උපදවිය හැකි බූනිර්මාණයක්. ප්‍රමාණවත් ජල ප්‍රමාණයක් දරා සිටනවා වගේම ජලය උපදවිය ජලය උපදවිය හැකි නිර්මාණයක් බලන්නොකු ඇය කොහමද අපි අර්දක්ම මලියන්න කියෙර. අපි කියෙනවා අ අපපුතේ වැලි සිවම්බරලු අඩංගු බෝනිර්මාණයක් බලනකු. වැලිහා සිවම්බරලු අඩංගු බෝනිර්මාණයක් අපිට හොන්ඳ නැත්තං සුදුස්සු ජලදරයක් විදියට හඳඋන්න පුළුවන්. බහ අර ප්‍ර්නක ද හයි සුදුස්සු ජලදරයක් නැත්තං හොද ජලදරයක්ලේ සහඳුන්න්නනනි කෞද කියලා එහෙෙනං අපිට කියන්න පුළුවන් කෞදදිය පුතේ වැලිහා. සවුම් බොරොලු නේද වැලිහා සියුම් බොරොළු අඩංගු බූ නිර්මාණයක් සොදු සුනැක්තතාන් හොඳ ජලදරයක් කියල හඳුන්නන්න පුළා. ඒවගේම අපිට පුොළු හම්පුතිේ බලන්නමා මොලිනුත්කිවා ජලදර තුළට ස්ථාපනය කන්නලල්ල ලිඳකට. ජලදරයක් තුළට ස්ථාපනය කරන ලද ලිඳකට දියපුතිේ අපි ජලදරයක් තුළට ස්ථාපනය කරන්න ලිඳකට ජලදරයෙන් පහන්සුවෙන් ජලය සපේහ. මොකද දරුණේ කතාව. ජලදරයක් තුළට ස්ථාපිත කන්න ලිඳකට ර් හරි මේ බලන්න අපි හරි මේ බලන්න ජලදරයක් තුළට අප ස්ථාපිත කන්න ලිඳකට ලිඳට මේබ. ජලදරයක් තුළට ස්ථාපිත කන්න ලිඳකට දරුවනේ ජලදරයෙන් පහසුවන් ජලය සපේන. ජලදරයක් තුළට ස්ථාපිත කන්න ලිඳකට ජලදරීෙන් පහසුවන් ජලී සපීන. මෙ මේබල ජලදරය තුළටයි මේේ ළිඳක් ස්ාිත කරලලා තිෙෙන්න්නේ. අන්න ඒ ජලදරය තුළට ස්ථාපනගේ කන්නලද ලින්ඳකට දියපති ඉතා පාහස්වීන් ඉතා පාහස්වන් ජලදරින් ජලී සැපීනවා. මේ බලන්න. ජලදරයක් තුළට ස්ථාපිත කන්නලද ලිඳකට. ජලදරයක් තුළට මේබල ජලදරයක් තුළට ස්ථාපිත කන්නලද ලිඳකට ජලදරෙන් ඉතා පහස්ුවෙන්න් ජලහි සපන. ජලදරේ තුළර ස්ථානය කරලා ලිඳකට ඉතා පාන්ස්වීෙන් ජලදරයෙන් ජලය සපේනෝ දරුවුණ . ඊළඟට අපිය අනවා ජලදරේක ලක්ෂණවලට. මෙන්න මේ ජලදරවල ලක්ෂණවලට අපියනෝ. ඉතාමත්ම වැදගත් කොඩට සක් දරුවනේ විභාගට අනිවාරෙන් අහ් පුළුවන් සුවිශේෂී ලක්ෂණ කරනට එකක්. දල පුතා හම ඉදිරිපත් කන්න හදන්න ඉතිං විශේෂෙන්ම වියෝගත ප්‍රශ්න භවරන පශ්නොලද මේකොටස් අත් එකතු කරලා ප්‍රශ්න හදෙන්න්න පුළුවන් පති රයිට් ඒකනසාබාන්නේ වාරෙන්ම මේ කොටස තාම අවධානීගතුය බලාගන්න දරුවනේ අහගනින්න ඉතිං බලමු අපි මොනවද මේ ජලදරක ලක්ෂණ කියන්නේ කළයි තාමස් විශේෂිත වැද ගත් කොටසක් මේ කොනස එකතුවෙන්න පුළන් අනිවාරෙන්ම වියෝගත බවරන ප්‍රශ්න වලට දරුවුණේ අනිවාරෙන්ම මේ හන්න පුළවන් ස්තර මහන දේවල් හැමද අමහන. ද දග ට දර ක්್ෂන පිළි බඳ ධ්‍ය අප ල දරක රතාව වි සිදුරු සහිතභාව සජද್්‍රතාව ද್ සිදුරු සහිතයි, ජලදක ක්ණ සවිරතාව නತ සජද්‍රතාව, බනිර්මාණහි අවකාශ ප්‍රමාණය හිදැස්. බූනිර්මාණය අවකාශ ප්‍රමාණයේ මත රඳා පවතිනයක. බූනිර්මාණයේ බලන්නක මේ සවිවරතාවේ පුතේ නැත්තං මේ සජිද්‍රතාවය කියන එක මේ බූනිර්මාණය තියෙන හිස්තැන් නැත්තං අවකාශ ප්‍රමාණය අප නැත්තං හිදැස් පරිමාව මතරදාා පවතිනාාපුතේ මේ සජිද්‍රතාව නැත්තං සවුරතාවයි. හිදැස් පරිමාව බූනිර්මාණයහි පරිමාවෙන් කොපමන දෙයන්න ප්‍රතිශ්තතියක් ලෙස දැක්වෙන මේ බූනිර්මාණය තුළතියෙන හිදැස් ප්‍රමාණය අවස්කාශ ප්‍රමාණය පුතේ හිදැස් ප්‍රමාණය මේ බූනිර්මාණයේ පරිමාවෙන් කොපමන ප්‍රතිශක්තියද්ද කියන එක අපිට දක්වනවා. ඒවාගේම රඳවාගත හැකි ජලප්‍රමාණය සවිවරථාවේනයතං සජිද්‍රතාවේ මත රඳා පෞතිනවා ජලදරේක ලක්‍ෂණයක් ජලදරයක් තුළ රඳවාගන්න පුළුවන් ජල ප්‍රමාණය දුවයි පපුතේ. මේ සවිවරතාවේ නැත්තං සජිද්‍රථාව මත රඳාප පවතිනවා. එහනන් ජලදරේක ලයක්ක්ෂනාංකේක සවිවරථාව සහ සජිද්‍රතාවේ එහනන්දිය පුතේ බූනිර්මාණේහි අවකාශ ප්‍රමාණ නැත්තං හිදැස් පරිමාව මත රදාාපෝතිනො. ಭූනිර්මාණේ අවකාශ ප්‍රමාණේ මත රඳදාප පවතිනවා දරුණී සවිවරතාවේ සජිද්‍රතාවේ හිදැස් පරිමාව හිස්තැන් නැත්තං අවකාශ පරිමාව ප්‍රමාණය. මේ බූනිර්මාණය පරිමාවෙන් කොපමනද කියන එක ප්‍රතිශ්තියක් විදිර දක්වන්න පුළුවන් පපුති ඒවගේ රඳවාගත හැකි ජලප්‍රමාණය මෙන්න මේ සවිවරතාවේ නැත්තං සජිද්‍රතාවේ මත රඳාපවතින අදරුවනි රඳවාගන්න පුළුවන් ජලප්‍රමාණය සවිවරතාව එෙමනැත්තං සජිද්‍රතාවේ මත රඳාපවතිනු අදුව පතේ පැදිලියෝ. එළඟට විශිෂ්ඨධාරමය ස්පෙසිිපික් රිටශ විසිිෂ්ටධාරණ බලන්න ගුරුත්වයට එරහිව. අපි දන්නවා ගුරුත්වාකර්ශණය අනුව ජලය පහලටයියන්නේ දරුවන. ගුරුත්වයට එරෙහිව කියන්නේ අපි දන්නවා ගුරුත්වාකර්ශණයනුව අපිදන්නවා ඕනම දෙයක් මේ පහලට අද ගැනීමට බලයක්ති නො දරුවුණේ. ඊට ප්‍රතිවරුද්ධ බලයක් ඇතිවනන අපේකටවා ගුරුත්වාකර්ශණයට එරෙහිව. ගුරුත්වාකර්ශණයට විරුද්ධව බලන්නනං විශිෂ්ටධාරණය කියන්නේ ගුරුත්වයට එරෙහිව, ජලදරයෙහි රඳවාගත හැකි ජල ප්‍රමාණය පති පාම්ෂ පරිමාවෙන් ප්‍රතිශ්ශතියක් ලෙස. පලඩ අපි මේ ඉගෙනගන්න විශේෂිත කරම බලන්න දයිපුති. අපි මේ ඉගෙනගන්න ඔබත් එක කතා කරන ඔබත් එක ඉගෙනගන්න සවිශේෂිත කර්ම බලන්ඩ අතිශ විශේෂිත අති විශේෂ කරුණු. ඒනං මේ ජලදරයක තවත් ලක්ෂණයක් තමයි විශේෂ්ඨධාරණය ස්පෙසපි ක්‍රටෙන්ශන් කියන එක. ොක්ද විිෂ්ට ධාරණය කියන්නේ දරුවනේ ගුරුත්වයට එරෙහිව ගුරුත්වයට එරෙහිවද වී පති මෙන්න වී ජලදරෙහි රඳවගන්න පුළුවන් ජලදරෙහි රඳවාගත හැකි ජලප්‍රමාණය කොච්චරද්ද පාම්ෂු පරිමාවෙන් ප්‍රතිශ්තියක් ලෙස දක්වොනව දරුවනේ. පාංශු පරිමාවෙන් කොච්චර ප්‍රචදයක්යෙන. ්‍රයිට් ඒවගේම මතගතයාගන්න ජලවහනයට පස්ස. ජලවහනයට පස්ස ජලී බැහැලගයාට පස්සේ. ජලයේ ක්‍රමාණුකූලව ඉවත්තුලගේයා අට පස්සේ පසට ලැබෙන ජලයේ අන එහිනං ජලවහනට පස්සේ ජලදරෙහි රඳවා ගත හැකි ජල ප්‍රමාණය තමාමිකින් දක්වන්නේ විශිෂ්ට ධාරණින් දක්වන්නේ දිය පපුති ජලවහනකට පස්සී ජලදරී තුළ රඳවා තබාගත හැකි ජල ප්‍රමාණය. අපි දන්නවා පසට ජලී යොදලලා අපි දන්නවා පසට ජලී යොදලා යෙදුවට පස්සේ ජලයේ අපි දන්නවා ජලවාහන සිද්ධනවා දරුණ පස අන්සුවතර තිනාව කාශක්ම පිරුණුවට පස්සේ පස ජලීෙන් සම්තෘපතුනට පස්සේ වැඩිපුරතියන ජලයේ පසතුළින් තවත් මේ ගැමුරු ස්තර අවකාශකර වවැන්සීම සිද්දවන පොතේ ගැමුරු වැසීම සිද්ධදෙනවා ඒවාගේම ජල වහනය සිද්ධවීම මෙෙනවා දරුණේ ජලයින් පස අන්ස්ුවතුරෙන් ඉවත්්‍යවා පොතේ මෙන්න මේ ආකාරයට විශේෂෙන් අපී කියන කතාව විශේෂෙන් අපි කියන්න ඒ කතාාවදාළවෙන්න මේ පස ශේෂ්්‍රධාරිතාාවට පත්තිීම වගේ කතාවකද මෙතනි ද्याපි මේ ගුරුත්වයට එරෙහිව ජලදරෙහි රඳවගඩ පුළුවන් ජල ප්‍රමාණය මේ අදළ පංශු පරිමාවෙන් ප්‍රතිශතයක් විදිීර දක්වන්න පුළුවන් එනං ජලවාහනයට පස්සේ පසට වර්ෂාපතනයකින් නැත්තැන් ජල සම්පාදනකින් පස්සේ මේ ජලවාහනයට පස්සේ ජලය ක්‍රමාණ පුලුව බැහලගයාට පස ලඉවත් වනාට පස්සේ දපුතේ ජලවාහනයට පසු ජලදරෙහි රඳවාගත හැකි ජල ප්‍රමාණය තමා විිෂ් ධරන ස්පෙසිප रिඩेंश එකින් දක්වීම කරන්න පැහැදිලියීමට. ඊළඟට විශිෂ්ට පලදාවත්තාවේ. විශිෂ්ට පලදාව මොකදද ගුරුත්වාකර්ශණ බලයට යටත්ත්ව ජලයේ ලබාදීමට වහනය වීමට ජලදරයට තියනෙ හැකියාව අන්න බලන්න. විශිෂ්ට පලදාව කියලා කියන්නේ දරුවනේ අපි දන්නවා ගුරුත්වාකර්ශණයට අනුව ජලය අපි දන්නවා පහලට ගමන් කන්නනවා පැහැතලිස් සටක ජලවවාහනයකෙන් පස්සෙේ අපිදන්නවා වාර්ශික බෝගවල මුල් විහිදිලලා තියන සමවලල් නොත් පහලට මේ ජල ගුරුත්වාකර්ෂණ ජලය පහල් ටවත් කල යනොල දරුවනේ පසේ ගැඹුරු ස්තරකර ගමන් කන්නවා එහිනං. ගුරුත්වාකර්ශන බලයට එරෙහිව. ගුරුත්වාකර්ශණ බලයට එරෙහිව මේ ජලය ලබා දෙන්න නැත්තන් ජල වහනයවීමට ජලදරකට තියෙන හැකියාව තමමා දුවේ ුති අපපී විිෂ්ට පලදාාව කියලා කිවීම. ගරුත්තාකර්ශණ බලයට යටත්ව ජලය ලබාදීමට නැත්තං වහනයවීමට ජලදරයට තියෙනෙ හැකියාවයි දරුවනේ අපිියකින් කියන්න. ඊළඟට පාරගම්මිතාාවහා ද්‍රව සන්නයකතාව. විවිධ පීඩනය යටත බූනිර්මාණයට ජලය සම්ප්‍රේෂණය කිරීමට හැතිාවත දරුවනේ පාරගම්මිතාවනැත්තං ද්‍රවසන්නායකතාව කියලා පිහඳුන්නන්නේ මොකද. විවිධ පීඩන යටතේ, විවිධ පීඩන යටතේ දරුවනේ විවිධ පීඩන යටතේ, විධ පීඩන යටතේ. මේ බූනිර්මාණයට නැත්තන් ජලදරයට ජලය සම්ප්‍රේෂණය කිරීමට තියෙන හැකියාව තමයි පාරගම් මෙතා වහා ද්‍රව සනායකතාව කිය හඳන්නන් පැදිගියීමට. මොකදද විධ පීඩන යටතේ විවිධ පීඩන යටතේ මේ බූනිර්මාණයට ජලය සම්ප්‍රේෂණය කිරීමට, ජලයේ සම්ප්‍රේෂණය කිරීමට තියෙනෙ හැකියාව තමයි පාරගම්මිතාව නැත්තං ද්‍රවසන්නය කතාව කියලා පිහඳුන්වන් පැහැදිලි දරුවුන් ් ඊඩබස්ස අපි කතා කරන්නේ යන්නේ ජල සංචායක වර්ග කරන්න පුළුවන් ආකාරගෙන දයිපති අපි කතා කරන්නේ යන්නේ ජල සංචායක රට් මේ ජලදර නැත්තං අපිට ජල සංචායක වර්ග කරන්න පුළුවන් ආකාරතියනෝ මේ ජල සංචායක පිහිට ලතින ගම් ගැබුර නැත්තං කලාප අනුව ර අපට මේ ජල සංචායක වර්ග කරන්න පුළුවන් පතේ අපට ජල සංචායක වර්ග කරන්න පුළුවන්දියපුතේ මේ ජල සංචායක අපිට වර්ග කරන්න පුළුව දිය පපුතේ මේ ජල සංචායක පිහිට ලතින ගැම්ඹුර ජල සංචායක පිහිට ලතින ගැඹුර වගේම කලාප අනුව අපිට ගැම්බුරු නො ගැබර ඒ වගේම සැකසි ඇති ආකාරය අනුව අපිට ආන්ටසියානු සහ ආන්ටිසියානු නොන ආකාරයට මේ ජල සංචායක නැත්තන් ජලදර අපිට මමුකද කරන්න පුළන් වර්ග කරන්න පුළන් පහිට ලතින ගැඹබුර හෝ කලාප අනුව. අපිට පිහිට ලතින ගැඹුර ඒවාගේම කලාප අනුව අපිට ජල සංචායක වර්ග කරන්න පුළන්පතුතිේ ගැඹුරු සහ නොගැබුරු එකක් ගැඹුරු සහ නොගැඹුරු අනිත්තෙක අපිට සැකසිලතියෙන ආකාරයානු ආටිසියානු සහ ආටිසියානු නොවන් ආටසියන් ඇ නන්න ආටිසියෙන්. ආටිසියානු සහටසියානු නොන දියට මේ ජලදර හැත්තන් ජල සංචායක සැකසිලතිනෙන ආකාරයානුව වරග කරන්න පුළුවන්ග පිට, ආටිසියානු සහ ආටිසියානු නොනකේල්, ආටිසියන්ය නන්න ටිසියෙන්. එවගේම මේවා පිහිටලතියන ගැබූරනැත්තාං කලලාප අනුව දීපති. හිලති ගැබර හම තං ලාපානවා අපිට ගැඹුරු ස නොගැබුරු කියමේ ගොල්ල වරග කරන්න පුළවා හොදයි හරි ආටයානු ජලදර ආටිසින් යි් නැතපිකවා කන්ෆයින් හරි බලෝ ආටසියානු ජලදර කියන මනද කියර දරුවුණ ආටයාු ලද ආයානු ජලදර කියන කිය අපින්න දරුණේ ජදර ටනු ජද ටසියන් ත කන් ෆයින් කියල කියන දරුණ. සීමමා වූ ජලදර කියලා පිහඳුන්ුවන්දරුණ මොදරුණ සඌූ ජලදරන්ෆයි ටෙසින් ටස්සියානු ජලදර ටසියානු ජලදරය මොනාධි කල බලම බිදරුන් විශේෂෙන් මමේ සීමඌූ ජලදරලෙ සැහැඳින්වේ සීම වූ ජලදර කියලා හඳුන්මාන්. ඉතින් ඒවාගේම සංවුරෘත්ත ජලදරයක් ොක දරුව සංගුෘත්ත ජලදයක් විද නම්ොලින් මේ කියනම් හැමකම්ම අප දැනග ව බෞර ප්‍රශ්නකද වියෝගත ප්‍ර්යකද මේ සියල න නැක පි ල දරුණ. ආටසියානු දර ආටස්සියානු ජලදර ආටිසියන් කන්ෆයින් කියනවා. ඒවගේම සමා වූ ජලදර ඊලින්සාහ පහලීින් කියන දෙපසින්ම මේ ජලදරයක් දරුවනේ ජලදරයක් ආටිසියානු ජලදරයක් දරුවනේ. ආටසියානු ජලදරයක් ගත්තහම ආටසියානු ජලදරයක් ගත්තහම රයිට් ඉහලින් සහ ඉහලින් පහලින් ඉහලින් සහ පහලින් කියන දෙපසින්ම දරුවනී දෙපසින්ම කාගින්ද. අපාරගම්මි පාශාන ස්තරවලින් පාරගම්මිය පාශාන ඉස්තර දෙකකින් සලා හ ඉහිනං මෙන්න මේ ස්තර දෙහකට සීමාවෙලා මෙබලන්න අපාරගම්මේ පාශාන ස්තර දෙකක් අතර අධික ද්‍රමස්තිිතික පීඩනයක් යටතී. අධික ද්‍රමස්තිිතික පීඩනයක් යටතේ තැන්පත්වෙල තින ජලේතමා දරුවුණ අපි මේ විශේෂයෙන්ම කෞදද. යිති වෙන්නේ ආටිස්යානු ජලදරවලට මේ බලන්න. අපාරගම්මි පාශාන ස්තර දෙකින් සීමමාවෙලා තියෙන්නේ කොහන්ද ඉහලින් සහ පහ මොකින්ද සීමාවෙලා තියන්නේ. අපාරගම්මි පාශාන ස්තර දෙකින් සීමාවෙලා තියන දරුණේ ඉහලින් පහලින් කියන දෙපසින්ම අපාරගම්මි පාශාන ස්තරයකින් සීමාවෙලා තින ජලදරයක් මේ ජලදරයේ තුළ අන්තරගත ජලයේ අධික නැත්තං ඉහල ද්‍රවස්थිතික පීඩනයක් ැටතිේ තැම් පත්තලතින්. අධික පීඩනයක් කැටති. ඇයි ඉහරින් සහ පහලින් කියන දෙපසින්ම අපාරගම්ම පාශානස්තර දෙයකින් සීමවෙලතිී. සංවුරුත්ත ජලදරයක් සංවුරුත්ත ජලදරයක් ඒ වගේ. රයිට් මේ බල. සීමා වූ ජලදරකයන් මේකයි. ඉහලින් සහ පහලින් කියන දෙපසින්ම? අපාරගම්ම පාශානස්තරදයකින් සීමාවෙලති අධික පීඩනයක් වැඩතේ තියෙන ජලයේ අධික ද්‍රවස්ථිතික පීඩනයකින් ලක්වෙල තියන ජලය එනම් මේ සීම වූ ජලදර විදියට හඳුන්නන්නේ ඒ වගේම සංවරෘත්තය ජලදරයක් වැසනු ජලදරයක් යැන එකයි කියලින්සා පාලින් කියෙන දෙපසින්ම දරුවනේ අපාරගම්මි පාශානස්තර දෙකකින් සීමාවෙලාතිීය නෙදවිය පපුතේ ඒකයි අපි බෑ සංවෘතායි කියන්නේ ස්ථීර ජලදරයක් ස්තිර ජලදරයක් දුියපුතේ මෙයා ස්ථීර ජලදරයක් ඒවාගේම අධික පීඩනයකින් යුතුව මේ ජලය ගබඩා වෙලතින් අධික ද්‍රවස්තිතික පීඩණයකින් යුතුව මේ ජලය මේ ස්තර දෙකා අතර ගබඩා වෙලතිීන් දුිය පපුතේ මතකතියාගන්න එහෙනම් මේක සීම වූ ජල්ලදරයක් කිය හඳුන්නන ඇයි ඉලින් සහ මෙ බලන් එලින් සහ පහලින් අපාරගම්මය පාශානස්තර දෙකින් සීමවෙලතිී ඒවගේම සංවුරුත්තායිම ජලදරයේ වැස්සුණු ජලදරයක් සංවුරත්ත ජලදරයක් ඉහලින් පාලින් දෙපසින්ම අපාරගම් මේ පාශානස්ත්‍රදයකින් ආවර්ණය වෙලා නැත්තන් සීමාවෙලාතින් ඒකයි සංවුරුත්ත ජලදරයක් යන දරුවනේ ඒවගේම මේක ස්තිර ජලදරයක්. අධික පීඩනයකින් යුතුව ජලය ගපඩා වෙලා තියන්නේ අධික ද්‍රමස්තිිතික පීඩනයක් කියලා කිය අධික ද්‍රවශචතික පීඩනයකින් යුතුවයි මේ ජලය ගබඩ අලතින් ඊට හේතුව තමයි දේපුතේ මෙන්න මේ අපා අප මෙන්න මේ ඊට හේතුව තමයි දේපුති මෙයා මේ බලන්න. අපාරගම් මේ පාශානතට්ටු දෙකක් අතර පිහිටාතිබීම. මේතියෙන්න්නේ පාශාන තට්ටු දෙ මේ ඉහලින් සහ පාලින් අපාරගම්ම පාශාන තට්ටු දෙකක් ඉස්තර දෙකක් අතරයි තැම්පත්ව ලතින්නේෙ බලන්න. අපාරගම්ම පාශාන තට්ටු දෙකක් අතර පිහිටා තිබීමයි. ඉතා ගැුරු ඉතා ගැමරුලිින් ඒවාගේ නලින් බල පවතින්නේ මෙන්නම ජලදරවල තියන ජලේ ඉතා ගැමුරුලිින් වල වගේ නලින් කිව්බේල් වල පවතින දරුවුණ මෙන්නම ආටස්යානු ජලදරවල පවතින ජලේ මෙන්නම ජල්ලදරවල පවතින ජලය දරුවනි. ඉතා ගැමුරුලිින් වලසහ නලලින් වල පවතින්නේ මෙවන් ජලදරවලතින ජලෙ. මෙවන් ජලදරවල ති ජලයේදිය පති ඒවාගේම දෙපැත්තෙන්ම අපි ඇඳල පෙන්වා ඉහලින්සා පහලින් මොනවාගෙන්ද අපාරගම් ස්තරවලින් සීමා වූ මෙම ජලය තුර ඇති ජලයේ මේ බලන්න ඉහල ද්‍රමස්ථති පීඩනයක් ඇති කරනු අපි කියපු කතාව නෑවතත් බැලුවත් දෙපැත්තෙන්ම එලින් හා පහලින් කාගෙන්ද අපාරගම්මේ පාශානස්තර දෙක් අපාරගම්මේ පාශානස්තර දෙකක් අපි දැන්වා අපාරගම්ය කියන්නේ අපාරගම්ම පාශානස්තරයක් කරහා ජලේටව දලයේ දේවිච්ච ද්‍රව විරුවත් ගමන් කරන්න දෙන්න තරින් පහල හළට එනම් මේ ස්තර දෙක තුොර අධිකද්‍රවස්තිති පීරණයක් ඇටතේ තැම්පත්ව ල න්න මේ ජල ඇයි අපාරගම්ම ප්‍රාසාානස්තර දෙකක් අපාරගම්මිනේ අපාරගම් ඒ කියන්නේ ජලටවත් ජලයේ දිය විච්ච කාටුවත් ඒ රහා ගමන් කරනගි දින්නේ අවස්ථාව නැහැ. එහිනම් දෙපැත්තෙන්ම ඉහලන්නා පහලින් දරුවන අපාරගම්මි ස්තර වලින් සීමා වූ මෙම ජලදරය තුළ ඇති ජලය. ඉහල ද්‍රවස්සිති පීඩනයක් ඇති කරනවා. ඇයි ඉහලින් නැති අපාරගම් මස්තරට ඉහලින් තියෙන අපාරගම් මිස්ටරිට රයිට් මෙම පීඩනය අපි කියනවා කවද. ආටිස්සියානූ පීඩනය කෙලෙනවා මේ පීඩනය අපි කියනවා දරුවනනි මොන පීඩනේද. මෙන්න මේ පීඩනයට ඇති කරන පීඩනය අපිගෙනවා ආටිස්සියානූ පීඩනය කෙර. ඉතින් මේ ජලදරොතරොට ලිඳක් ස්ථාපනය කරොත් එලිඳේ ජලමට්ටම ගත්තාම ඉහලසීම ඉස්ටරයට වඩා ඉහලින් පිහිටන්නේ මතකතියාගන්න මෙන්න මේ ජලදරය තුළට ස්ථාපිත කරන්න ලිඳකට ජලදරයේ ආටිස්්‍යයානු ජලදරය තුළට ලිඳක් ස්ථාපනය කළහම එම ලිඳෙහි ඒ ලිඳේ මතකතියාගන්න. ලිඳයේ ජලමට්ටම ලිඳේ ජලමට්ටම කුහමද ඉහලසීමමා ඉස්තරයට වඩා ඉහලින් පීටන්. ඉහලසීම ස්තරයට වඩා ඉහලින් පීටන් එහෙනං මේ ජලදර තුළ පීඩනය වායුගෝලීය පීඩනයට වඩා වැඩි මතකතියාගන්න මෙන්න මේ ආටසියානු ජලදර තුළ පීඩණය දරුවනේ දේපති වාගූ පීවලට වඩ නැත්තං වායුගෝලිය පීඩනයට වඩා වැඩීමේ ජලදරවල පීඩන. රයි්. අප යනවා ආටිස්යාන් නෝන ජලදර නන් ආටසිෙන් අන්කන්ෆයින් බලන්න මේවාපී අනවහිර ජලදර කියලත් හඳුන්න්නනවා මතකතියා ගන්න මේවාපි හඳුන්වනවා අනවිහිර ජලදර කියලත් හඳුන්නවවා. සාමාන්‍ය ජලදර කියලත් හඳුන්බනවා. විවුරෘත්ත ජලදරයක්. විවෘත්ත ජලදරයක් ඒ කියන්නේ මේ ජලදරවල ඉහලින් ආවරණය වෙලා සීමමාවෙලා නැහැපුති පහලින් අපාරගම්ම ස්තරයකින් අනිවාරයෙන්ම සීමාවෙලා තියෙනවා. බලන්නකෝ ඇයි විවෘත්ත ජලදරයක් කියන් හේතුව විවෘත්්‍ර ජලදරයක් කියන්න හේතුව බලන්නකෝ මේ බලන්න එයා විවෘත්ත ජලදරයක්යන් හේතුව තමයි මේ ජලදරවල මේ බලන්න ඉහලින් නෙවේ දරුවනේ මේ බලන්න. මේ ජලදරේ ගත්තා මේ ජලදරෝල විශේෂයෙන්ම රයිට් අපි වෙනත්පාටක් ගම් එක පැහැදිලොපයෙන් එැහැ දරුවන්ට රයි් බලන්න දුවේ පුතේ මෙන්න මේ ජලදරවල පහල සාව මෙන්න මේ ජලදරවල පහල සීමාව දරුවනේ අනිවාරෙන්ම මේ ජලදරවල පහල සීමාව ගත්තා හම දේපුතේ මේ ජලදරල් පහල සීමාව ගත්තාම අනිවාරයෙන්ම පහලින් අපාරගම් මේ පාශාන ස්තරවකින් සීමமாවෙලාතිෙන්ඉර සීමාවගත්තාම විවෘතයි. පහලින් මේබලන්නක අනිර ජලදරල පහලින්ලබලන්න මේ ජලදරවල ඉහලින් ආාවරණයක්ැහ. இයලින් සீமாවෙලා නැහ. පහලින් මේබලන්න அනිவாෙන් පහින් அනිவாறேன்ම காගந்த அාරගම් ස්තරවින් අනිවාරෙන්ම සீமாවෙලා තියෙනවා. බූජලමටட்டමට. මේ ජලදරයේ ඉහල සීමාවේ මෙබල බූජලමට්ටම බලන් බූජල මට්ටම මෙම ජලදරේ ඉහළ සීමාවෙන්. ර් බූජල මට්ටම තමයි මේ ජලදරේ ඉහලසීමාව. ඉහල සීමාව. බූජල මට්ටම් ජලදරේ කියලාත් මේ හඳුන්නනා එක නිසා මෙයා බූජල මට්ටම් ජලදරේ කියලා හඳුන් අන්නෙත්මේ ආන්ටිස්සියානු නොවන්න ජද ආටිසියයානු නොෝන ජලදර තමයි පපුතේ. අපි බූජල මට්ටම් ජලදරේ කියලා හඳුන්නන් ජලමට්ම් ලදරය රත්ාව හඳු එ මේ ජලදරය තුළ ලිඳක් ස්ථාපනය කරහම ஆටියාන නොවන ජදරය තුළ ලිඳක් ස්ථාපනයළ දරුවන ඒ ලිඳහි ජලමට්ටම ඉස ව බජලමට්ටමේ පහිටන්න ஆටි නොවන ජලදරයක් තුළ ස්ථාපනය නික් නොවන ජදරය තුළ ලිඳක් ස්ථාපනය කළහ ඒ ලිදේ ජමටටම ලිදේජමට්ට ලිදේ ජලමට්ටම ඉහල සීමාාව වූ බූජලමට්ටමේ පිටන්නේ අ ඉහල සීමාව වූ බූ ජලමට්ටම මේ පිහිටන්න දුවේ පුතේ එනම් විශේෂෙන්ම ජලාසිත ප්‍රදේශවල ජලාසිත ප්‍රදේශවල නොගැවුරු සාමාන්‍ය ලිං සකසල තියෙන්නේ මෙන්න මේ ජලදර උපයෝගි කරගෙන මේ ලිංවල ජලය එම ප්‍රදේශයේ භූගත ජලමට්ටමට සමානුස්සකින් තියනු. මේ ලිංවල ජලය එම ප්‍රදේශයේ භූගත ජළමට්ටමට සමාන උසකින් පෞතින අදරුවනේ. ජලදරය තුළට ලිඳක් ස්ථාපනය කරහම. එම ලිින්ඳේ ජලමට්ටම ඒ ලිඳේ ජලමට්ටම කොහෙද තියෙන්නේ. ඉහල සීමාව වූ බූජලමට්ට මේ පිටන්. ඉහල සීමාාවූ බූජලමට්ටමේ තමයි ලිඳේ ජලමට්ටම පිහිටන්. ඒවගේම ජලාසිත ප්‍රදේශවල නොගැබුරු සාමාන්‍ය ලිංක් සකස් කරලා තියෙන්නේ මෙන්න මේ ජලදර උපයෝගි කරගෙන. ලිංවල ජලය ඒ ප්‍රදේශයේ භූගත ජලමට්ටමට සමාන උසකින් පවතිනු. මේ ලිංවල ජලය ඒ ප්‍රදේශයේ භූගත ජලමට්ටමට සමාන උත්සකින් පවතිනදයේ බුතති රයි පැහැදිලි. අර්දස්සේමාවවු ජලදරනයක්ත්තාං සෙමිකන් ෆයින් විවුරෘත්ත ජලදරාකාරයක් මෙන්න මේ ජලදරයත් විවුෘත්ත ජලදරාකාරයක් හැබැයි මෙහි ඉස්තරවලින් එකක් බොහෝ විට, ඉල ස්තරයි අර්ධ පාරගම්යයි අර්ධ පාරගම්යයි පාර ගම්යයි කියන්න දරුවනේ ජලයට සහ ජලයේ දේ විච් ද්‍රාවීයටටක් ද ආකාර සියල්ලටම ගමන් කරන්නට දෙනව. අපහර ගම්යයි කියන ජලයේ දී විච්ච ද්‍රවියයටත් ජලයටවත් ගමන් කරන්න අවස්ථාවක් නැහැ. අර්ධ පාරගම්යයි කියන්නේෙ දරුවනනි ලේයටට ගමාන් කරන්න පුළුවන් ජලයේ දේ විච්ච කටියයට ගමන් කරන්න බෑ ලය යායන්න ඔයාගේ දේ වෙලයින්න කට්ය තුන තියලයන්න කිය ලතක කියන්න අනිත් කට්ට යන්න දෙන්න අර්ධ පාරගම්මයයි විවුරෘත්ත ජලදරාකාරයක් අර්ධ සීම වූ ජලදරකයන් හැබැයි මේ අර්ධ සීම වූ ජලදරවලින් ස්තරවලින් එකක් බොහෝවිටම ඉහලින් පිහිටි ස්තරය දරුවනේ අර්ධ පාරගම්මය වෙනවා ඒක නිස්සා මේ ජලදරවලතියන ජලය එම ස්තර හරහා අන්න එහා මෙහා ගමන් කරන්න පුළුවන් ජලයට අපි කියපු කතාව හරි එ අන්දුවේ පතේ විවෘත්ත ජලදර ආකාරයක් අර්ධ සීමා වූ ජලදරයක් සැමිකන් ෆයින් කියයන් ඒවගේම මේ ස්තරවලින් එකක් මේ ඉස්තරවලින් එකක් අනිවාරයෙන්ම බොහෝ විට ඉහලින් පිහිි ස්තරය අර්ධ පාරගම්යයි අර්ධ පාරගම්යයි ජලට හරහා ගමන් කරන්නි දෙනවා. ඒක නිසා එබැවින් මේ ජලදරවලතින ජලය එම ඉස්තරය හරහා එහා මෙහා ගමන් කරන්න හැකියාවක් තියෙනවා ඒ අර්ධ පාරගම්මේ පටලේ හරහ. එහනම්. පහල සීමා වූ ඉස්තරය පාරගම්මේ හෝ අපාරගම් ස්තරයක් වෙන්න පුළුවන්. ඉහලින් සීමාවෙලා තියෙන ස්තරය ඉහලින් සීමාවෙලා තිය ඉහලින් සීමාවෙලා තිය ස්තරය බොහෝවිට අර්ධ පාරගම්මයයි මෙබලන්න. ඉහලින් සීමමාවෙලා ස්තරය බොහෝවිට අර්ධ පාරගම්යයි මේ හරහා ජලයට එහා මෙහා ගමන් කරන්න පුළුවන්. පහල ස්තරය පහලසීමමාවෙලා තියෙන් ස්තරය පහලින් සීමමාවෙලාතියෙන් ස්තරය මේ අවෘතයිය. විෘත ජලදරාකාරය පටලගන්නපා පහලසීමාවිලාතියෙන ස්තරය බලන්න. පහලසීමාව ස්තරය එක්කෝ අර්ධ පාරගම්මයයි එහෙමනයක්ත්තං අපාරගම්යයි. පහල සීම ස්තරය එක්කව අනිවාරයෙන්ම මේ ස්තර දෙකින් එකක් අර්ධ පාරගම්මයයි බොහෝවිට ඉල ඉස්තරය තමා අර්ධ පාරගම්මි වෙන්නේ පහලින් පියටි ස්තරය ඉස්තරය එක්ව අර්ධ පාරගම්මයයි. එහමනත්තං අපාරගම් ඉස්තරයක් වෙනවා අපාරගම්ම ඉස්තරයක් වෙනවා. විවෘත ජලදරාකාරයක් හැබැයි මේ ඉස්තරවලින් එකක් බොහෝ විට ඉහල සීමමාස්තරය අර්ධ පාරගම්මය වෙන ඒක් නිසා මේ ජලදරය තියෙන ජලය මේ ස්තරය හරහා එහා මෙහා ගමන් කරන්න පුළුවන්. ඒවාගේම පහළසීමා වූ ස්තරය එක්කෝ අර්ධ පාරගම්යයි එහෙමනත්තං අපාරගම්ය ස්තරයක් විදලා පිසාරකන්න පුළුවන් පැහැදිලිදර. ර් මෙන්න මේ හේතුවෙන් අපි මේවා කාන්දුුවන ජලදර කියලත් හඳුන්නනවා මේ ආකාරයට මේ ඉහලකෝ පහලසීමා වූ ස්තරවලින් එකක් අර්ධ පාරගම්යයි හෝ විට ඉහළෙ ස්තරියය තම අර්ධ පාරගම්මි වෙන්නේ මේ හරහා ජලයට ඉහාමිහා ගමන් කරන්න පුළුවන් මේවාගේ පහල ස්තරයේ මේ අර්ධ සීමමා ව ජලදරෝල් පහරි ස්තරය එක්කු අර්ධ පාරගම්යයි එහමනත්නං අපහරගම් මස්තරයක් මෙන්න මේ හේතුව නිසා දරුවනය මේ ජලදර අපි හඳන්නනවා මෙන්න මේ හේතුව නිසා අපි මේ ජලදර කාන්දුවන ජලදරකල් හඳන්වා දරුවනේ බොහෝමයක් බූනිර්මාණ මේ ගනයට අයක්තිෙන්නේ කාන්දුවන ජලදර කාදුවන ජලදර ්‍රයිට් මේවා මේ හේතුවෙන් මේ ජලදර අපි කාන්දුවන ජලදර කියලා හඳුන්න්නව අදරුවනේ ඒ බොහෝමයක් බූනිර්මාණ මෙන්න මේ ගනයට අයත්තයන්නේ බොහෝමයක් බූනිර්මාණ දියපපුත මෙන්න මේ ගනියට අයත්තෙන් උැගි පර්ච්චල් යනු අප උලැන්ගේ මේකත් විවෘතය ජලදරාකාරයක් උලැග කියලා කියන්නේ දියපුතියේ විවුරුත්ය ජලදරාආකාරයක් මතකතියාගන්න උලැග කියන්නේ තවත් විවෘත්ත ජලදර ආකාරයක්. සීමිත ප්‍රදේශයක පමණයි විහිදල පවතිෙන් උළඟි කියන්නේ විවෘත්ත ජලදර ආකාරයක් භූමිය යම් පොළවේ යම් සීමමිත ප්‍රදේශයක පමණක් විහිදලතිීන්න. එ නිසා මෙයාගේ භූගත ජලමට්ටමට වඩා ඉහලින් පිටන්නේ මෙයා භූගත ජලමට්ටමට වඩා ඉහලින් පිහිටන්නේ ඒක නිසා අපි කියෙනවා තාව කාලිකයි කියලා. එනම් උළැඟි ප්‍රච්චික කියන්නේ මේක විවෘත්ත ජලදර ආකාරයක්. ශේෂක්ය තමයි මේ අපි අඳුරගන්න පුළන් සීමමිත ප්‍රදේශයක පමණක්විහිදිල පවතින්න සීමිත යම් සීමමිත ප්‍රදේශයක පමණක් විහිදිල පවතින්නේ එනම් භූගත ජලමට්ටමට වඩා ඉහලින් පහිටන්නේ එගනිසා තාවකාලිකය යි් අපි බල මේ රූපය දරුවේ රූපයට යම අපි බලන්න පුනරාරෝපන ප්‍රදේ ජලයේ පුනරාරපණ වන්න ප්‍රද රයි් ඉඩ පස්සේ මේ බලන්න අපාරගම්මි පාශනස්තරය මේ බලන්න. අපාරගම්මි පාශානස්තරේ කෞද මෙයාම මේිබලන්නකු මේ මේය අතමයි අපාරගම්මි පාශානස්තරයේ මීති මංය මෙිහෙම පාට කරන්නම්මි අපාරගම්මි පාශානස්තරය එය වඳුරගන්න අපාරගම්මි පාශානස්තරයක් එ මෙහෙම පාට කරන්නම්වා මියන් මෙන්න මේ ගොල්ලුත් මෙියත් අපාරගම්මි පාශානස්තරයක් ඒයවත් මෙහෙම පාට කරන්නක මෙයත් ආකාරිට අපාරගම්මි පානස්තරයක්ම අපාරගම්මි පාශානස්තරයක්මමියත් අපාරගම්මි පාශානිස්තරයක් ඒනම් බලැන්ඩ ආටිසියානු ජලදරයක් කියන්නේ ඉහලින් සහම් පහලින් අපාරගම්මි පාශානස්තර දෙහකින් සීමාාව වු ජලදරයක් බලන්න එහමෙක් කෙනෙක් ඉන්වාද කියලා ආටිස්සි්‍යයානු ජලදරයක් බලන්න හොයන්න පුළන්ඳ කියලා ආටිසි්‍යයානු ජලදරයක් හලනුයි පහලිනුයි දෙකම එයා බලන්නකෝ බලන්නක ආටිස්යානු ජලදරයක් ඉහලනුයි පහලිනුයි දෙකෙන්ම අසීම වෙලාඉන්නේ අපාරගම්මි පාශානස්තරලින් අනි ඕු මේ බලන්නම මේ මේ බලන්න ආටිස්යානු ලිඳක් ආටිස්යානු ජලදරයක් තුළට ඉදි කරනලාලද මේ බලන්න ආටිස්යානු ජලදරයක් මේවන සංගුරෘත්ත ජලදර ආටිස්යානු ජලදරයක් මේ පෙන්න්නෙ මෙන්න මං නිල් පාටිංක් පාට කල පෙන්න්නන්නන්දුවේපුති මේ බලන්නකෝ ආටිස්යානු ජලදරයක් ව බලන්නකෝ. ආටිස්සියානු ජලදරයේ මේ බලන්න කො ආන්ටිසියානු ජලදරයක්කොයි. මේ ආන්ටිස්සියානූ ජලදරයක් තුළට ඉදි කරුණද ආන්ටිස්යානු ලිඳදක් මේ තිීන. එනම් මේ ආටිස්යානු ජලදරයක් මේ බලන්නකෝ ඉහලින් සහ පහලින් මේ බලන්නකු අපාරගම්ම පාශානස්තර දෙහෙකින් සීමවෙලාතිීන්. මේ බලන්නො ඉහලිනුත් අපාරගම්ම පාශානස්තරයක්. ඒවගේම මේ පහලිනුත් අපාරගම්මි පාශානස්තරයක්. එනං ඉහලින් සහ පහලින් දෙපසිම්ම. අපාරගම්මි පාශානස්තරයකින් සීමවිච්ච සංවුෘත්ත ජලදරනැත්තං ආන්ටිස්්‍යයානු ජලදරයයි මේතිෙන්. මේතියෙන ආන්ටිස්යානු නොවන ජලදරේ මෙ ඉහලින් විවෘත්තයි ඉහලින් සීමවෙලානය මේ බලන් මේ සීමවෙලාන මෙ මෙහෙනිින් ඉහලින් සීමවෙලානය නමුත් පහලින් අනිවාරෙන්ම මෙයා අපාරගම්ම පාශානස්තරයකින් සීමවෙලාතිීන්. එයාපි කියනවා කෞුද ආටිස්යානු නොවන ජලදරයක් බවලන්නකෝ. මේතියන්නේ ආටිස්යානු නොවන ජලදරේ. මෙබල නාටස්සියානු නොවන ජලදරයබල නාටයාන නොන ජලදරේ මේ ල නාටසියාු නොන ලදරේ එයා ඉහලින් සීම වෙලන්න හෙන බල හලින් වියවරුත් අයිනි හෙලින් ීම විලනේ පහලින්න්නංඒ අනිවාරීන්ම මේ බලන්න අපාරගම්ම පාශානස්තරයකින් සීමමා වෙලයින්න එයා පහලින් අනිවාරෙන් අපර ගම්ම්‍ය පාන ස් තරයකින් සීම වි ලයින්න දේ පතුති උලැන්ගගේ මේ බලන්න ැගගේයක් කිවේ ොගද. ගියයක් මේ ලන්නකෝ මේකත් විවෘත්ත ජලදරා කාරයක් සීමිත ප්‍රදේශයක පමණයි විහිදිර තියන්නේ. ර් එනම් මෙයා භූගත ජලමට්ටමට වඩා ඒහලින් පිහිටන්නේ ඒනි සාථාව කාලිකයි මේ බලන්නක. උළෙංගි මේ ලන්නක භූගත ජලමටමට වඩා ඒහලින් පිහිටන්නේ මේයත් විවෘත්ත ජලදරාන් කාරයක් එයත් විවෘත්ත ජලදරා කාරයක් සීවිත ප්‍රදේශයක පහිටන්නේ තාව කාලිකයි. රයි් හූපිට ඇගි. එතවට මේ බලන්න රූපේ මේ බලන්න ඒතකොට අපිට ගන්න පුළුවන් ළෙංගි නේද. මෙ බලන්න මෙතන අපාරගම් මේ අර්ධ පාරගම්මය ජල ස්තරය මෙවලන්න ආටිස්සියානු නෝලින් දක් මෙ බන්න ආටසියාන නොනලින්දක් මෙවන්න බූජල මට්ටම බලන්න බූජල මට්ටම යන වි්‍ය බලන්න දරුණේ බූජල මට්ටම යන විිය බලන්න මෙවන්න බූජල මට්ටම බූජල මට්ට යන විදිය බල ර් මංහිතන්න පැහැදිලි හරි හොඳයි එබුතේ එතකොට බලන්න මේ පුනරෝපන ප්‍රදේශය ජලය රීචාජ්‍යන ප්‍රදේශ බල දරුණ රෝපන ප්‍රදේශය අපි දන්නවා ජලය මේ පුනරාරෝපන වන ප්‍රදාශ මේ වාන රීචාජ් ඒරයා හයිට් ඒවාගේම මේබලන්න කල්පිත රේකාාව ආටිස්යානු ජලදරයේ පහිටන උතුරන ලිඳ බලන්න මේ ආටිසියානු ජලදරයේ පිහිටන ලීද ර් මේ බලන්න මේ කල්පිත රේකාව පුනරාරෝපන ප්‍රදේශ අපාරගම් මේ පාශානස්තර ඒවා නම් කරන්නේ දරුවන මේ බලන්න උලංගි ජලදරයක් ත් විියරෘත ජලදර. ීම ස්හියිත සීමිත ප්‍රදේශයකයියා පැතිරලතින්. එවගේම මේවල නාටිස්්‍යයානු නෝන ජලදරයක්. එයා ඉහරින් අනිවාරෙම විවෘතයි. පහලින් එයා අනිවාරෙන්ම අපාරගම්මි පාශානස්තරේකින් සීමවිලායින්නේ ආටිසියානු නෝන ජලදරයා. මේවලන්න එතකොට ආටිස්සියානු නෝන ලිඳවලන්නකෝ ආටිස්සියානු නෝන ලිද මේවලනක බූජල මට්ටම. එතකට බූජල මට්ටම බලන්නකෝ ආටස්සියානු නොලින්ද බූජල මට්ටම. බලමුයාගේ ලින්දේ ජලමටම පිහිටන්න කොහම කියලද කියව කියලා. මේ බලන්න මෙම ජලදරය තුළ ලිඳක් ස්ථාපනය කළ විට එමලින්දෙහි ජලමට්ටම බලන්න එමලින්දෙ ජලමටටම ඒලින්දේ ජලමට්ටම ඉහල සීමාව බූජලමට්ටම මේ පිහිටයි. නේද. ආටිස්යානු ආටිසියානු ෝොන ජලදරයක් බලන්න පැහැදිලනි ආටිස්සියානු මෙබන විවෘත්ත ජලදරයක් එයා ආටිස්සියානු නෝන ජලදරයක් මෙබලන්න ආටිසියානු නෝන ජලදරයක් අනහිව අනවහිර ජලදරයක් කිය හඳුුවේ අනවිහිර ජලදරයක් සාමාන්‍ය ජදර විදිර හුවා විවෘත්ත ජලදයයක් අපිදක් විවෘත්තයි ජලදරයේ ඉහවණ ඉහ ආවරණය වී සීමවෙලා නැහැ පහලින් අපාරගම් මස්තරයකින් අනිවාරෙන් ආාවරණය වෙලා තියෙනවා මිබලන්මබලන්න ඉහලින් ආවරනීලා නැහැ බල ඉහලින් ආවරණය නෑ පහලින් මේබලන්න මේ අපාරගම් මස්තරේ පහලින් අනිවාරෙන් අපාරගම් මස්තරයකින් අපානකම්ම පාහසා නිස්තරයකින් ආවරණය වෙලාතිය. යි ටිස්සියානු නොවන ජම් ජලදර බලන්නක ූජම ජලදරේ ඉහල සීමාවයි. ූජලමට්ටම මේ ජලදර ඉහල සීමාව. ූජල මට්ටම මේ ජලදරේ ඉහම ඉහ සීමාව. என බූජල මට්ටම් ජලදරේ විදියටටත් මේ හඳුන්න්නනවා. බූජල මට්ටමට මෙම ජලදරේ ඉහ සීමත් බූජල මට්ටමවිින් යි් මෙම ජදරේ ඒල සීමතමයි මේ බලන්න බජල මට්ටම වෙන්නේ. බූජල මට්ටම වන්නේ මේ ජදරයේ ඒ. බූජල මට්ටම වෙන්නේ බලන්නකු මේ ජලදරයේ ඒ ಆයාන ජලදරයේ ඒ ීමතමයි ූජල මට නි ටයානු ජලදරයේ ඒල ීමතයි, බූජල මට්ටම වන්න. ර එතක දරුවේ බලන්න මේ ඔබට ඇ නම් . නිවාර් නම් කරන්නති බොත් නිර්නම නම් කරන්න පුළන්වෙන්න ඕනේ ඒ අන්දරුවනි අපි ඒකට සති කතා කරා දරුවන විශේෂයෙන්ම ජලදර භූගත ජලය පුනරාරෝපනය ගැන භූගත ජලය ගැන කතා කරා දරුවනි ඒ අ අ අපි ජලදර ගැන කතා කරා විශේෂෙන්ම ජලදරවල ලක්ෂණ ගැන කතා කරා දරුවනි ඒවාගේ මේ ජල සංචායක යනති අපි කතා කරා දරුවනි ආටිසියානු ජලදර ඒවාගේ මේවායි ලක්ෂණ අඳුරගන්න පුුණා ලක්ෂණ ඒ වගේ මාටස්යානු නොන ජලදර ඒවගේම අර්ධ සීමා වූ ජලදර කතා කරා දියබතේ ඒ අර්ධ සීමා වූ ජලදරවල ලක්ෂණ අපි කතා කරා දීපුතේ ඒවගේම උලැගි ජලදර පාච් ගැනතා කරාපුතේ ඒවායි ලක්‍ෂණ ගැන කතා කරා අපි රූපසටහනක් අනුසාරයෙන් දරුවනි මේ අපාරගම් මේ පාශාන ස්තර ගැන කතා කරා දරුවනේ ඒ වගේම අර්ධ පාරගම් ස්තර ගැන කතා කරා මංහිතන් අපිට මේ ජලදර නැත්තන් ජල සංචායක පිළිබඳව ඔගොල්ලට පුළුල් අවබෝධයක් ලැබෙන්න්නඇති දියපුතේ අපි ඒවගේම මේ පාඩම අවසානය සමාෝචන ප්‍රශ්නත්යෙක්ක ඔගොලොත්ෙක අපි බලාපොරොත්තුවන දරුවනේ විභාහග ප්‍රශ්න සාකච්ඡා කරන්න මෙතෙක් උසස් පෙළ ජයවපදධති තාක්ෂණ වේදේ විශේදාරාව අයටතේ පවත්වල තියෙන සියලූප විභාග ප්‍රශ්නලට අදාල ප්‍රශ්න ඒවගේ දුවපුතේ අපි බලාපොරොත්තුන අගොත්තක කතා කරන්න මේ ඒකක අවසානය සමාලෝච්චන ප්‍රශ්නත්යක දරුවනේ අපි විශේෂෙන්ම මේ න අනමාන පශ්න පතර ඒගේ ආධදර්ශ පශ්න පත්තර, පෙරවරු පශ්න පත්තරල කෝම දරුවන මේ සම්බන්ධින් විවාාග ඉක් පශ්න පත්තරල කෝමද ප්‍රශ්න හලතීන පසුගේ පශ්න පතර කෝමද කරලති න්න කාර සාකච්ා කල් ොල්ලොත් එකක සම්පූර්ෙන්ම පස පත්‍ර සාකචා කර බලාපොත් ව. මේ ඒකකේ සමාලෝචන ප්‍රශ්නනාත් එක්ක සෑම ඒකේට ම අදදාලෝ දරුණය අප සාමාලෝචන ප්‍රශ්නගොත්තෙක්ක සාකච්චා කරන්න බලාපොත්තුනවා දීර්ගලිස හොඳයි දිය පපුති අපේ ඊළඟට ඔබත්තෙක්ක බලාපොරොත්තුනාා මේ ඒකේ විශේෂෙන්ම ඊළඟ කොටස විශේෂෙන්ම භූගත ජලය පුනරාරෝපනය කියෙන ඒක කොට සත් එක්ක, මේ ඒකේ අදාල් ඊළඟ කොටස සත් එක් අප ියෝගොතුොක්ක සම්බන්ධෙන්න්න බපරොත්තුන දරුව.